සාතු සාතුසාතුු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරණයාමි නමස්කාරවේවා දම්රුවනට සමදාසදහම් සරණයමි නමස්කාරවවා සහරුවනට සමදාමහාසග සරණයාමි නමස්කාරවවා තුනුරුවනට, සැමදාතිසාරන සරනයාමී සාදු සාදු සාතු අපහටවතුම් ශ්‍රී සද්ධර්මය කියයා දුන්න අපගේ ගුදේබෝත්තුම කල්ල්‍යාන මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අප සිීරුදිනාගේම ගෞරුවාදරණීය නමස්කාරය වේවා. සාදු සාතුු සතු ශ්‍රද්ධාවන්ත පින්න්නතුමි අද දවසිත් ශ්‍රද්ධාරූපවාහිනී ඔස්සේ ඔබ සූදානම් වෙන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය බැබ්ලු උතුම් රහතන් වහන්සේ නමකගේ ජීවිතේ උතුම් විස්තර ශ්‍රවණය කරන්න ඉගන ගන්න අදදන මහාතයරාභ්‍යවන්තනා ධර්ම දේශනා මාලාවසලහා විකාසන දායකත්වය දරන්නේ ස්වීඩනයේ පදිංචි පින්වත් පීඒ ගාත්පයාාණන් සිිල්වියගාත්මෑණියන් ඒවගේම දොමිනි ප්‍රතන්වන් මෙසිෙන් පින්වත්න අද ඔබට ඉගනගන්න ලැබෙන්නේ මේ ගෞතුම් බුද්ධසාාසනයේ උතුම් රහතන් වහන්සේ නමක් වන කුන්්ඩදාන මහරහතන් වහන්සේගේ ජීවිතී ගැන. පින්වත්න කුන්ඩදාන මහරහතන් වහන්සේගේ ජීවිතය ගැන ඔබට කියන්න කලින් විශේෂයෙන් කිවුතු කාරණයක් තියෙනවා ගොන්ඩදාන මහරහතන්හන්සේගේ චරිත බට ඉගෙන ගනිදදී ඔබට ලොකු සංය ගැ ඇතිවේ. අහෝ මෙතරම් ගුණසම්පත් ඇති මෙතරම් පිින්වන්ත රහතන් වහන්සේ නමක් අරහත්වයට පත්වන ජීවිතයේ කොයි තරම් නින්දාවන් දද කියලා. පින්වත්නයක හෙමමයි අපි මේ යන සංසාර එවැනි උතුමන්ට පවා ගොඩක් දුගහට විින් සිද්ව. ඉති පින්වත්න්නේ ඒ කඋණ්ඩදාන මහරහතන් වහන්සේගේ ජීවිතය ඒ චරිත කතාාව ගෙන ගනිදි අපී ගන ගණින් මුලින්ම කොයි ආකාරයෙන්ද වන්හන්සේ මේ සංසාර උතු මරහත්වය පිණිස ඒ ගමන ආරම් වෙන්න කියලා පින්වත්න ඒ ගැන සඳහන් වෙන්නේ ඒ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලි තමයි මේ උතු මරහත්වය පිණසවන පුුණි බීජය වපුරන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ හන්සවති නුවර එක්තරා ගෘහයක මේ කොන්ඩදාන බාරාතන්හන්සේ කාලේ ඉපදලා හිටිය පින්වන්නේ. ඉතින් කොණ්ඩදාන බහරාතන්හන්සේ ඒ ජීවිතයේ තරුණවයිසට පත්වෙලා ඒ ඉන්න කාලේ තරුණයා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සමීපයට යනවා ධර්මයහනෝ පින්දහම් රැස්කරමින් හිටියා ඉතින් ඔය ඉන්න අතරේ දවසක් ධර්මදේශනවක් කහන්ට මේ තරුණගිය පදමුත්තර බුදුජාන්හන්සේ වැඩයින කාල. ඉතින්ගේ ධර්මදේශනා වෙලාව අපගේ බුදුරජාණන් වහන්සේ පදමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා රහතන් වහන්සේ නමක් ඒ බුද්ධශාසනය පළුවෙන්ම සලාක පිළිගන්න භික්‍ෂූ නැතරී නග්‍රස්ථානයලා පනවා වදාලා පිහිටවා වදාලා. ඉතින්ගේ කාරණය අහද්දිම මේ තරුණයාගේ හිතට ලොක ආසාාවක් ලො කැමෙත්තක් ඇතිවුුණ අනි මටත් බුද්ධ වාසනයක මුලින්ම සලාක පිළිගන්න භික්‍ෂුව විදිහට අගතරතුර ලබන්ට ඇත්තම් කියලා. පළුවෙන්ම සලාක පිළිගන්න භික්ෂුව කියලා කියන්න පින්වත්න්නේ එක්තරා යම් වෙහෙරකට ධානයක් පිණිස ආරධනාවක් ලැබුණට පස්සේ ඒ දානය සඳහා මුලින්ම්ම වඩිින්ඩ ආරාධනාව ලබන භික්‍ෂුව. ඉතින් මේ ුණය ඔය හිතේ ඇතිවිච සාාවවත් මුල් කරන ගොඩක් පින් කළ ගොඩාක් දන්දුන්නා දවසක් මේ තරුණයට විශේෂ පිනක් කරගඩ අවස්ථාවඋ දාවන ඒ තමයි පදමුත්තර බුදුරජාණන් වහන්සේ දවස් හතක් නිරෝධ සමාපත්තියට සමවෙදිල ඒ නිරෝධ සමාපත්තිය නැගෙ හිටින වෙලාවේ මේ තරුණයට පුළුවන්ගුණ අවස්ථාවක් උදාවන රත්තැහයෙන් යුතු කිසල් කෙනනක් රත්කිහෙල් කැනක් පූජා කරගඩ න් මේ තරුණ බොහොම ශ්‍රද්ධාවන් ඒ රත්කෙහෙල් ැන පදමුත්‍ර බුදුජාණ වහස්සේට පිළිගැන්වා ඉතින් පදමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ කෙසල් කැන පිළියරගන කැවසරු විදිර පිළියර කරලා ඒ පදමුත්‍ර බුදුරාණන්සේ කෙසල් වැලඳවා ඉතින් ඒ කෙසල් වලඳලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ආසනය වැඩනි දලා මේ තරුණයා ගැන ප්‍රකාශයක් සිදු කලා ඒ තමයි විවරණයද ඒත් ඒ ගැන සඳහන් ව කහොමද පදමුත්තර බුදුරජාණන් වහන්සේ වනාාන්තරේන්න සියලු අමනුෂෙන්න්ට කතා කලා මේ පරවතයේ රැසූයම් සත්ව කෙනෙක් වෙයිනම්. ඒ වගේ මේ ආරණයේ මේ ධර්මය ඇසීමට සුදුසු භූතයෝ වෙත්නම් ඔවන්ගේ වචනය අසත්වා මේ විදියට වදාල පදමුත්ත්‍ර බගන් වහන්සේ. කිව මේ යම් තරුණෙක් රත්පැහෙන් නිතුමේ කිසල් වලින් තතාගතය න් වහන්සේට උපස්ථාන කලාද තතාගේ තැන හසිට පූජා කලාද බොහොමත්ම ්‍රද්ාාවවෙන්නේ උදදාරූ පිනකරගත් ද හු කවුද කියලා මඟගොට කියන්න. මේ තරුණයා මේ රැස් කළ පිනක් මේ ජීවිතයෙන් පස්සේ එකළොස් වතාවක් සක්තයෝ රජුව උපදිනවා කියල වදාලා ඒ වගේම තිස්සා අතර වතාවක් සක්විති රජවෙලා උපදිනවා කියලා වදාලා ඒ වගේම පින්වත්න මෙයින් කල්ප ලක්ෂයකට පසුව කාක කුලෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ ලෝ පලවන කල්හි මෙතෙම එකැනම තරුණයා සිල්වත් භික්ෂූන් වහන්සේලාට උපවාද කිරීම නිසා. ගැරහීම නිසා නිින්දාකිරීම නිසා කුන්්ඩදාන නමැතුව ඉපදිලා කුණ්ඩදාන නමැතුව ශ්‍රමණන්හන්සෙනමක් බවට පත්වෙලා ඒ බුද්ධ ශාසනේම ධර්මයට දායාද ධර්මය නිර්මිත වවාක් වැනිියූ කුන්ඩදාන නමින්ම තු රහත්තයට පත්ව නවා මේ භික්ෂු මේ තරුණයා ඒ ගෞතුම් බුද්ධ ශාසනී සලාප පිළිගන්න භික්ෂූ නතරී අග්‍රස්ථානය ලබනවා කියලා දැඟතකොට බලන්න පදමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබපු ආකාරය ඊට පස්ස පින්වත්න ඒ පදමුත්තර බුදනස්සේගේ වචනයට අනුරූප විදිහටම මේ තරුණයා ඒ ජීවිතයෙන් පස්සේ සක්්දයව රජවය දවපන්න එකළො සතාවක් ඊළඟට තිස් හතර වතාවක් තිස්සතර වතාවක් සවිත රජයලා උපන්න ඒවිදි උදාර සැපයක් මේ තරුණේ අයි රැස්කල් පිනෙන් වින්දා බලන්ඩ පින්වත් මේ සංසාර කොයි තරං දුක්කිතද කියලා කොයි තරන් විශ්වාස නොකළ යුතු දෙයක්ද කියලා කොයි තරන් කලකිර යුතු දෙයක්්ද කියලා මේ තරුණයා ඒ විදිර සැපලඹමි නැවිල්ලා මේ මහා බද්‍ර කල්පයේ කාශ බුදුරජාණන් වහන්සේගේ කාලවෙනකොට අර සක්ද්‍ය රජතනතුර නිවේ දැන් තියෙන්නේ ඒ සක්විති රජතන උතුර නෙවී දැන්තියෙන්නේෙ දැන් එක්තර තෞදසාාවසි දෙවිකිනෙක් කෙළ උපන්න ඒන්න ඇර පපුුණ්ඩි සංස්කාරය අවසන් වෙලා හැබැයි ඒ රැස්කල පිනත් එක් තිබුණ විශේෂ ප්‍රාර්ථනාව ගෞත බුදසාාසනි සලාප පිගාන විික්‍ෂණතනී අග්‍රස්ථානය ලබන්ට ඒ සංස්කාරය තියනවා So Now, Hpanini, Luckily, history, Hence, ේ අර සැපවිදින සංස්කාරය අවසන්නවෙලා. ඉතිං මේ තරුණයා දැක් දෙවි කෙනෙක් වෙලා තෞත්සාවාසි දෙවිගෙනෙක් වෙල දෙව් සැපවිඳමි නින්නවා. ඒකාලේ කාශය බුද්ධ සාාසනය ලෝව පහල වෙලා තිබුුණි ඒකාලේ භික්‍ෂූන් වහන්සේලා උපෝසතය සිද්ධ කල්ලේ එ අවුරුදු පහකට වතාව එක් අවුරුදු අටකට වතාවක්. එතකොට දැන් අදකාල නං අඩමාසයකට වතක් භික්ෂූ වහන්සේ පෝසධ කරමය කරන. කාශය බුද්ධනන්සේ කාලේ කෝවරුදු පහකට වතාව එක්කෝ අවුදු අටකට වතාව. ඉතිං ඔය උපෝසත කර්මය කරන්ඩ යහළු ස්වාමිනස්සලා දෙනමක් වැඩම කළා. එතකොට මේ හු ස්වාවිිනස්සෙලා දෙනම ගොඩාක් සමඟ සම්පන්නයි හරියට එ අම්මගේ දරුූ වගේ. ඉති මේ ස්වාමින්නස්සෙලා දෙනම මෙහෙම වඩිද්දි අරදවයා එකැ අර බදමුත්තර බදනාන්සයකෙන් කෝඩදාන නමින් අරහත්තයට පත්වෙනවා කියලා නියත විවර ලබ මේ දෙවයා දක්ගේ වාමීි අසල දෙනම බෝම සමගින් බොහෝම සතුටින් සසුන්වත් පිළිවෙ පුරමින් වාස්සයක ආකාරය. දැකල කල්පනා කර මේ ස්වාමීන්හසලා පුදදුම සමගයක් නිතියන්නේ. මේ දෙනමගේ සමගී නැති කරන්න බැතිත කාඩා බැයිද මේ සමගී නැති කළ පොඩ ගමනාපයක් ඇතික කරන්න. ඔු බලඩ මේ දෙවරුට හිතනදේ. පින්වත්න ඔය විදිහර මනුස්සලෝකි කී දෙනෙක් අහිංසකව සමගියෙන් සතුටින් ඉන්නකොට ඔවුන්ගේ සමගිය සතුරු නැති කරන්න මහන් සිගනවද. අත්හතා බලන්ඩෑ නෝද. තමන්ට අදාල නැති දේවල් වලට මැදිහඇත්ෙෙන්ඩ නවාද. ආං ඒ විදහම දෙයක් අර දෙවයට වුණා. ඒ දෙවයටත් හිතුුණා මේ භික්‍ෂූුන්හසල දෙනමගේ සමගිය කාටවත් නැති කරන්න බයද කියලා. ඉතිං මේ දෙවිය මොකද කළේ දැන් ඒකට අවස්ථාවක් බලබල හිටිය ඉතිද ගර සාමීන්නස් සැලත් දෙනම පෝසත කර්මය කරන්නට උප සම්බිදා ශංස්සල දෙනවක් විදිහයට දැන් පාර වඩිනවා වඩ්ද අර දෙත් අර සාවාමිනසලා තරුණ ශවාන්නනසලා දෙනවත් එක්කම අවස්ථාවක් හොයහය යනෝ යද්දි හදිස්සියේම අර එක සාවාමීහසෙනමකට වැසිකිලියට යන්ට අවස්සෝන ඉතිං අර අනිත් සාවාමිනන්සගේ අතට පාතරෙයි දෙපට සිවුරයි දීලා අර සාවාමිනහසිකව ස්වාමීනි මම් පොඩක් වනන්තරයට කෙලෙට පොඩ්ඩක් කියගන වැසිකිලිරට කියලා පාරම් පොඩක්යින වැඩිය ආ ඒවිලා පින්වත්න අර දෙවයා මොකද කරේ කාන්තාවගේ වේසයක් මවාගෙන ඇඳු ටික ලිහෙල් කරගන්නවාගේ අඟවල කොන්ඩ කඩාගන බොහෝම අසංවර විදිහට අර ස්වාමන්හන්සේගේ පිටි පස්සේ ගිය තැන් ඒක පේන්නේ අර පාරීන්න වාමිහසට විතරයි වනන්ත්‍රට අන වාමනාහසට පේන තමඟග වි වස කවරුත් න කියලා දැන්ඒක එක්තර අතදාා වැැලීමක් ඉති බින්වත් වනතය ඇතුළ ගයාාද අර ස්වාවිණාන්සේ පාරිනි වාමිනන්සක හිතකොඩ නරකුණ. පොඩි අමනාපයක් සැකයක් ඇති වුණ ඉතින් ටිකක් වෙලාගයා වනතයෙන් එලිටෙන් ඉතින් වතුර හයා ගන්ඩෝන ඉිතින් ඒවත් එක ටිකක් පරක් වුණ. පරක්ව වෙලා අපෝද වනන්තරෙන් එලියටන එකක අරශහන්සේ බලාලනින්නවා අර ස්වාමිහස්සේ එලියට වඩිද්දිී ඔන්න පිටිපස්සෙන් අර කාන්තාාව වෙනවා අර ලිහිල්වෙච් වස්ත්‍රායදැ ඊට පස්සේ ඇගේ වැලි පස් පිසදමමින් ආවා එතකොට අර පාරිහිට ස්වාමිහන්සයට හොදටම තමන්ගි සැකිතහරුුණ මේ ස්වාමිනාන්සේ පරක්කුත් වුණ කාන්තාවත් මේ විදිහ හැසරෙන්නේ එකත් එකටම තමන්ගි සීලය හානි කරගත්තා ඒකත් එක් අර ස්වාමිනාන්සිට ලොකු අමන අපයක් ඇති වුණ ඒ අර් මිත්‍රත්වේ බිඳුුණ දැන්ගර ස්වාමිනාන්සේ මොකුත් දන්න සාවාමින්හන්සේ පිරිසිදු සිල්ලති භික්‍ෂුවක් ඒ භික්ෂුව පාරට එනකටම අර සාමිහන්සේ පාත්තර සිවරුටික ආතියාග්ඩිකල් අතැරයා. ආය මෛත එක්ක කිසි ගමනක් නෑ මගෙත්තෙක්ක ඔබන්ස එක්මගේ මගේ ඔබහන්සේගේ ආය කිසිම මිතුරුකමක් නෑ. අධින් පස්සේ අපේ යාලුකංයවරයි මඟන පාරගවත්තෙන්ඩපා කියලා අර ස්වාමිහන්සේ හැරුණක්. අර සාවාමින් මුද දන්න වනන්ත්‍රයට ගේ වාමින මුකුත්ම දන්න සංසික අනේ ස්වාමීනයයිහෙම කියන්නේ මගේ අතින් උපසම්පදා විච්ච දවස පටන් පැවිුදූ දවස පටන් සීලයට කිසිම හරදක් කියලා නෑ සීලේ කැටඩලනෑ මගේ ඇයිමටහොම චෝදනා කරන්න කලා දැන්ලොකු අපහස්තාකට පත්වුණා ඉතින් අර ස්වාමිනන්සේ මොනවාක ඉවත් පිළිගත්තෙන එන්්ඩපම් මගේ පස්සන් කෙල් තනියම කියා අර අනිත්ස්වාමිනාසයයක්ක් වනත්‍රයට ඇතුලිජ ස්වාමිනාස්සේ අඩ අඩා දැන් අරස්වාමිහසේ යන පාර පිටිපස්සෙන් එනවා. ඉතිං ඔොහොම ගිහින් ගිහින් උපෝසතය කරන සීමමාලකයට අර ස්වාමිහන්සේ ඇතුර වුණ කලින් ගි් ස්වාමිහන්සේ. එතක කට නන්ත්‍රි වාමිහසේ ටිකක් පරක්වෙ හප දැන් න්න ඇතුට එඇදම අරස්වාමිාන්ස ැගිට ලකිව මන්නම් උපසතය කරන්න මෙතන ඉන්න දුසිල්ුවත් භික්ෂුවක් තමන්ගේ සීලේ හානකරගත්තෙනක් න්න ම ඒකනත්තෙ උපසතක කරන්නේ මං යන කිය නගටලාගේ පින්වත්නි ශසනය ලොකු අර්බුදයක් එතකොට මේ එක භික්‍ෂුව කරේ පාරාජිකා වෙලා සීල අපිරිසිදුභවවියට පත්වෙලා හිටියොත් ඒ පිරිසිදු භික්ෂුවක් එක පිරිස්තු භික්ෂූන්ට පොස්ත කරන්න බැහැ දැම්මොක දනේ එක භික්ෂුවක් නැගට ලගයා තව භික්‍ෂුවකට චෝදනා කරලා නැ ලකු අර්බුදයක් ඇතිම ඔය සිද්ධි ධමය බලාගන හිටියා ඔය සිද්ධියට මුල් විච්ච අරද දෙවිය දෙවට සිහි උපාන්න ආගේ වෙලා හොදරම කලබල වුණා ඒ දෙවිය හිතුවෙන ඔච්චර දුර දෙවිය අය කතාව කියලා ඒ දෙවිය මොකද කරේ එක්තර වයසක බ්‍රාහ්මණයගවේශයෙන් අර ස්වාමිහන්සලා ඉන්න විහාරටාව එනකොට අර පාරෙහිට ස්වාමීන් වහන්සේ දැන් සීමාවෙන් එලිය එලිටලා ඉන්න ඇවිල ඇයි ස්වාමිණයොත්තන කියලා කිව යිටු පස්සේ මේ මං උපෝසතය කරන්න අෑද සිල්ලුවත් භික්ෂුවක් සීමාවඉන්නවා. එතකොට බ්‍රා්ණයකව නෑස්වාමීනි ඒ භික්‍ෂුව පිරිසිදු සිල්ලති භික්‍ෂුවක් ඒ භික්‍ෂුව තමගේ සීරයට හානිකරගත්ත නැහැ ඒක උනේ මෙහිෙමයි කියලා කතාව කිව්වා කතාව කියලා ඒ බ්‍රාහ්මණය ඇසැනින් දිව්‍යස්වරූපෙන් පෙනීදළක වනේ ස්වාමීණී මට සමාවෙන්ඩ මං මේක අත්හදා බලන්ඩ කරේ ඔබවහන්සලා දෙනමගේ සමගියමයේ පරීක්ෂා කරන්ට තුනමටක. ඉතින් පින්වත්නී හොම කිවට පසෙ අරසාමන්හන්සේ ඉිගත්තහෙන ඒ එක හෙම් වෙන්න්න ඇති මේ දෙවත මෙමික් කරේ කියලා අහපව් සීමාවට වැඩිය සංගය අකතුලා උපෝසතයයි කරා හැබැයි. අර භික්ෂූන් වහන්සේලා දෙනමගගේ තිබ් මිත්‍රත්වය ආය ඇති වුණේ නැහැ. ඒ මිත්‍රත්වේ බිඳුන විඳනමයි ආය කතාබස් කරේ නෑ. බලන්ට කොයි තරන් දරුණු දෙයතර දෙවිය කළින් සමගිය නැති කළා. ඊට පස්සේ චෝදනා විදිි සිදධකර. සංගේ අතරය අහස්ථාවට පත්වෙන්ට සිද්ධ කළා මේ අහක යන දේකට මැදිහත් වෙලා. ඊට පස්ස පෙන්වත්න්නේ අර චෝදනා ලබපු භික්ෂුව කිසි වරදක් නැති නිර්දෝශයේ භික්ෂුව ඒ ප්‍රශ්නය අමතැක් කරලා ධර්මය පුරුදු කලාඒ භික්‍ෂ ධර්මය පුෘදු කළ ඒ ජීවිතය කස්ව බුධ සාාසනී අරහත්වයට පත්වී වදාලා පිරුවම් පාවදාලා. ඔබ හිතන් ඇර දෙවර් මොක් වවෙ දඇත්. සමාව ගත්තර බලන්න්නම කර්මය කියනෙ කොයි තරං තමන්ගේ ජීවිතවලට දුකෝපදදනවද කියන්නේ බුද්ධාන්තර කල්පයක් අර දෙවයා නිරෙ උපන්න දුක්විණින්ට. බුද්ධාන්තර කල්පයක් යනෙ කාස්ස බුදසාාසනය අවසන් වෙල ගෞත බුදධසාාසනය පහළවලකං අර දෙවයා නිරේ. හැබැයි පිරක් තියනවා ගෞත බුදවාසනය අගතනතුර ලබන්ඩ ඒ පින නැසුනත් නැහැ. නිරිසත්වයා ඒ නිරේංචුත වෙලා අහපෝ මනුස්සලෝක උපන්්ඩ. මනුස්සලෝකෙ පෙදෙනකොට ඒ මනුස්සලෝකෙ ගෞතුම් බුදසාසනය පහළවෙන්ට කාලය ඇවිල්ලා ඉතින් මේ උපන්්ඩ තරුණයාගේ නම ඒ බ්‍රාක්්මණ පවුලක උපන්නේ ඒ බ්‍රාක්්මණ පවුලි පිරිස මේ අලුතු ූපන් දරුවට නමු දැම්ම දාන කියර. ධාන මානවක කර තයි තරුණු වැසට පත් වෙද්දි. අනිත්ෑමයට කතා කළ ඉතින් මේ ධාන මානවකය ළමාකාල තරුණකාලේ බොහෝම සතුටින් ගත කලා මේ ධාන මානවකය තරුණ වයිසර පත් වෙලා විවාහයක් කරගත්තෙත් නැහ ඔය විදිරිඳලා වෛසර ගිහිල්ල ්ටික් මැදි වෛසිද වගේ තමයි බුදධශාසනය පැවිදි වෙන්නේ බුදසාාසනය පැවිදි වෙලා සාමනිර්ශාසනමක් විදිහයටත් කිසි ප්‍රශ්ණයක් නැතුව සිල්පුරාගෙන හිටිය පුදුමයි පින්වත්නේ කර්ම විපාකදන විදිහ. ගිහෙක් විදදියට ඉඳල කරපු කර්මය විපාගදින ගිහිිය එක්විදේර. සානයයට භික්ෂුවක් විදිරි ඉඳල රගත්ත කර්ම විපාග දින සාමානේය භික්ෂක් විදිරරිීදදිී. උපසම්පදා භික්ෂුවක් විදිරිඳල කරගත්ත උපසම්පදා භික්ෂුවක්ට කරපු අයහපත විපාගදන උපසම්පදාව නට පස්සේ. බලන්ඩ දැංාර දේවයා කලින් ජීවිතේ පසම්පදා භික්ෂූන් දෙනමක අතර තමයි ආරවුල හැදේ දැම් මේ ධාන කියන තරුණයක් පැවිදි වෙලා උපසම්පදා වෙනකං කිසි ප්‍රශ්නයක් නෑ උපසම්පදා වෙච්ච දවස තමයි ප්‍රශ්න පටන්ගත්ත. මොකද වනේ උපසම්පදා වෙච්ච දවසම මේ භික්‍ෂුවට පේ නැහැ හැයි අනිත් හැමෝටම් පේනවා මේ භික්‍ෂුව පිටිවස්සෙන් කාන්තාවක්ෙනවා. ගොඩාක් ලස්සන රාගය ඇතිවෙන විදිී ශරීරයත්තියනෙන ොඩාක් කාමක ස්ත්‍රයක් මේ භික්ෂුවෝ පිටිපස්සේ ෙනවා ඇදිවත් ලිහෙල් කරගෙන ඊට පසේ සරාගී විදියට බලමින් මේ භික්‍ෂුව පිටිපසෙන් යනවා හැබැයි මේ භික්ෂෝ ගොකොත් දන්න හැබැයි අවටඉන්න හැමෝම මේක දැකලා මේ රාධ මේ ධන භික්‍ෂුවට නින්තා කළ අපහස කළ මේ විස්තරවල සඳහන්ගෙනවා පින්වත්න ඒ ධහන භික්‍ෂුව කොයි තරම් නිින්දා විදද කියන්නේ පාති වැඩිය හම දැ තමන් දන්න තමට පිටිපස්සෙන් කවරුත්තනවා කියලා තමට පේන මිනිස්සන්ට පේනවා මිනිස්ස පාතරයට ධනය දෙකක් බෙදෙනවා එකක් වෙෙදලකින ස්වාමී හැන්දක්ක ඔබවහන්සේට අනිත් හැන්ද පිටිපස්සෙගෙන ඔබවහන්සකෙන් යහෙළියයට දෙන්ට ඉති මේ භික්‍ෂුව වික්‍ෂිප්තයනවා හිතාගන්න බැරු කල්පනක්න කාටද මේ කවුද මගේ පස්සෙෙන්නේ මේ වික්ෂූ මොකුවත් දන්න අහිංසකයි සිල්වත් ගුණවත් ඇැබයි කර්මයෙන් පන්න පන්න බැට දුන්නා. පේඩාවට පත්වුණ. එතන නැවතුන්න මේ කාරණය දැම් විික්ෂුණනාාසල අතර බොහෝ මික්මට සංසරණයව වුණා භික්‍ෂූුණනාන්සලට පේනවා මේ භික්ෂුව ඉන්න කුටියේ කාන්තාව කවට ඉන්නව කුටිය ඇතුළටත් යනවා වික්ෂනසර කල්පන කර මේ අරු පැවිදි විච්ච අුතුඋප සම්බඳදා විච මේ ික්ෂූ තුම කෙනෙක්නේ කාන්තාව කොහොමද ඉන්නේ. කොහම සිල්රැකණ නි වාර දු සිල්. විදියට අනත හැමෝටම සැක උපන්න. ඊට වශසි පෙන්වත් භික්ෂූන්හස්සල මොකද කරේ අනේ පිටි සිටතුමාලාකට ගිය අනේ පි සිටතුමාලාලකට ගෙෙන්කිවා අනේ පිළි සිටතුමනි ඔබවහන්සේගේ විහාරය දැමේ භික්‍ෂුව ඉන්නේ මේ ධහන භික්‍ෂුව ඉන්න ජේතවන රාමි. ඔබවහන්සේගේ ඔබතුමාගේ විහාරයේ දුසිල්වත් භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුව ඉක්මට පණ්ලදාන්න රැත්තන්හෙම මේ සංග සමාජයේයටම මහා නින්දාවක් එතකොට මේ මාර්ග බල ලාබී අනේපිට සිටතුමා ගත් තේරණ බලන්න අනිිට සිටතුමක් ස්වාමීණ භාගත වහසේ වැඩ නද. එහි මහෙමයි. ආහෙෙනක් මේ භාගතු වහන්සේට කියන භාගතුනාශේ කාරණය සල කළ බලයි. ස්වාමිනාාසලගේ ප්‍රශ්නවලට මැදිහත්තුම් නෑ. ඒරට පින්වත්න්නේ භික්‍ෂූුණනාස ඇතින නයවුතුනෙත් නෑ ගියා විශාකාවහමෙන්ට විශාකාරිනක ගිහි කිවවා විශාකා මැනියනි ඔබ තුමිය මේ කාණෙට මැදිහත්වෙන්ට ඕන මේ අපේ විහාරීව දුසිල්වත් භික්ෂුවක් කාන්තාවක් එැක්කඉන්නේ ඒ භික්ෂුව මේ විහාරෙන් නෙර පණ්ඩ ඒ වෙලා විශා වැහවා ස්වාමිණ භාගතුනස වැඩින් මද ඒ මහෙමයි ආහිනං භාගතුනාසය විකාරණය සල කළ බල නැම් භික්ෂූ වහන්සරටත් මේක විසඳ ගණ්ඩක ඕවසිල්ලක් නෑ භාගතුනාසලකට යන්න කලින් ක්ෂු න්සලා අයිගයා කොසල් රජර ඟට කොසල් රජර ළඟට ග හිංකිව කොසල් රජතුමනි මේ සැවත්නර ජේතනරාමින්න්ව එක්තරා භික්ෂුවක් සිල්ුවත් කාන්තාවකක් කිඉන්නේ මේක ප්‍රසිද්ධ වනොත් එහෙම මුොළු සංග සමාජයර මහනින්දාවක් ඔබතුමාාවත් වදිහත් වෙලා මේ ප්‍රශ්නීස දල දෙන්න මේ භික්‍ෂුවේ විහාරෙන් අයි කරදාන්ට නෙර පන්් මේ රටීමම නෙරපළදාන්නකිව ඒවෙලා ගොසල් රජ්ජරෝ ඒකන ැදිහත්තුමා ොල් රජරුව මහා පිරිියෝරක්කිික ගියා ගහිල්ලර භික්ෂුවීන්න කුටි වට කර වටකරලා දැමිය අහිංසක භික්‍ෂෝ මුකූ දන්න කුටිය ඇතුළේ ගිහල රජරුවෝ කටිය දොරට තට්ටු කරා තට්ු කලක එලියටෙන් දැ වැන්දෙත් නෑ ස්වාමි වහන්සේ කියවත් කිවෙන එලියටෙන්ඩ කිවෝ ඉතින් අර ස්වාමිනාසේ බොහෝම අහිංසකව දොරඇල්ල එලියට ඩිය වඩිදදි වන කාන්තාවක් පිටි පස්සසිගිෙනවා රජර දැක්කගමන් කලබලුණන දක්කම කළබෙල්ලක්වා අදැන් න්න ඇතුළට හපුු දදි්‍යයාර කාන්තාවත් ඇතුළට ඇනවා ආයයිලට එඩ කිව ආය එලියටාව එදදි අර කාන්තාව තෙලියට නවා දැුණු කුටියගේ ලිට ගදදි කාතාවර වාමිණස ලඟගමයි රජර මොකදක එක පාර පැනල් ගන්න තුව එතකොට එතරන ව න ම තු ආය එතනින් බල අල්ලන්ටාතනට පෙනතන කකරග ඊට පස්සේ ආය කටය ඇතුට ඇන්ඩ කිව ආය කොටිය ඇතුළටගිය ඇතුළටගේ කියලලා කට ඇතුරුදඟ අල්ලන්නාදන කාටාව තල්ලගඩබ රජුව තියරණය කර මේක මොකක්කාරය නොපෙනන ප්‍රශ්නයක් මේකට මදිහත්වෙල වැඩන්නෑ මේ භික්‍ෂුව හොඳ කෙනෙක් මේ භික්‍ෂු අහිංස කෙන මේ භක්ෂට උපකාර වෙන්නවඕන කියලා රජරු මොකත කකිර ස්වාමීණ මේක මට තේරෙන්න්නේ ඔබවහන්සේගේ ප්‍රශ්නයක් නැහැ ඔබහන්සේ මේ ප්‍රශ්නතියක ධනමානය ව අතම්බෙන් නැතුව වෙතනි ඔබ සහන්සේ පාඩුව බණභාවනා කරංඉන්ඩ මව ධනමාන කක්ොමටික් බලන්න හෙම කියල මේ රජ්ජරු එලයාර හිට වාාගිෙනසරටකව ඔබහන්සලා ප්‍රශ්නය කකර ගන්ඩෙපා මේ දාන භික්ෂුවගේ ඇපපු පස්ථානගෙන මං බලන්න බහන්සලා පාඩු ඔබහන්සැලා වැඩ බලාගඩ කියෙලා අර අනිි භික්ෂුුණාසල පිටත් කෙලා. දැන් අරණනිත් භික්‍ෂ වුණහසලක්කව මේක පුදුම වැඩක්නි. අපි මේ ප්‍රශ්න විසඳ ගණඩ කියෙලා රජෙක්ගෙන්වා රජ්ජුර දදසේල වුණා ික්ෂ ේ ික්ෂ ප ත් ර ස ඩ න් ද දෙ න්නනකි. ට පස්ස මේ භික්ෂූනාසර තවටික් කේන්ති කියල්ලා රජ්ජුරූ ගියාට පස්සේ අර ධහන භික්‍ෂුවට ගොඩාක් චෝදනා කර ගොඩාක් නින්දා කර. එතැනදි තමයි නමැහැදන කුන්්ඩදානය කියලා අර කුන්්ඩදාන කුන්ඩදාානක කිය බයිනවාද. මේ කාන්තාව එකට ඉන්න මේ භික්‍ෂූනාන්සරටත් මේක අප කීර්තියක් කියලා හොඳම නින්දා කළ. දැන්ගර භික්‍ෂුවට කර කියයාගණඩ දෙන්නන්නේ ඒ භික්‍ෂුව මොකත කරේ මන මේ කාතාවතයක් කළගන්න හසල මයි කාතාවත්ය එකක ලගින්නි කියලා චෝදනා කර අර ප්‍රශ්මීයේ චෝදනාවලට ප්‍රති චෝදනා කළ එතකොට එතැන හිටපු භික්‍ෂූන්හසලා අපි අපි ළඟ වරදක් නැහැ කියන අදහසින් මොකද කරේ භාගතුහන්සලඟට අන්න ඒ වෙලා ප්‍රශ්නයකා භාගතුනාන්සට ගිහින් කියීවා ස්වාමිනිි භාගතුන් වහන්සේ අරධාන භික්ෂුව අපිට කුන්්ඩයෝ කියලා බයිනෝ අපි දස්සීලලාග කියල අපට බයිනෝ ති ඒවෙරයි භාගතුන්හන්සේ එන්ඩ කිවා එඩ කැන්ඩය කුුණඩදාන බික්ෂුවට ඉතිං ඒවෙලාවෙ අර භික්‍ෂූ ආවා අවට පසේ භාගතුහස්සේ වදාලා ආශ්මත් කුණ්ඩදාන සංසාර කරගත්ත කර්මයේ විපාක විඳ විිඳන්නවය. සංසාර ඒ සිල්ලුවත් ගුණවත් උතුමන්ට අපහාස වෙන විදිහට නින්දා ලැබනිවිදිර කටයුතු කරලා දැන් විපාක විඳ විඳහින්න ඔබ ඒ කර්මයේ විද විද ආය සංසාර්ය කර්ම කරගණ්ඩපාකිම. ඔය කර්මය විපාක විධනක නැතිවෙන්ඩ ධර්මයහෙම හැසිරෙන්ඩ කිව. ඔබ අම්දස නිිලෙස්සනොත් ඔයි ප්‍රශ්න ඔබ නිදහස් වෙන ඉන්ද නිෙලෙස් වෙන්ඩ වීරියග්ඩ මි සිල්වත් භික්ෂූන්ට ගරහණඩ යන්න එපා මේ ල්ලොත් භික්ෂූන්ට චෝනා කරන්න යන්න්නපා වර ඔබේ රඟ තියෙන්නේ. ඔය කාන්තා ඔබට පේ නැතිවනාට අනිත් හැමෝට මේ කාන්තාව පේනවා. ඒ ඔබේ දෝසයක් ඒ දෝසයට මේහට බයින්් දෙපා මේ වික්ෂූන් වහන්සට බයින්්ඩපා පින්වත් බලන්ඩ ඒ කුණ්ඩධන මහරතහ ගොණඩධාන ස්වාමින් වහන්සේට සාසර වහන්සේ ගැන තිවිච්ච ගෞරුවය හින්දා මෙච්චර සංකීර්ණ මෙච්චර දුස්කර අවස්ථාවක ඒ අරුබුද ඉදිරියේ භාගත වහන්සේගේ අනුශාසනාවට හිත යොමු කළ දැංචෝදනා නැති උන්න දානයක් දානට වැඩියත් වැෙනු ආරේ වැඩියත් බැනු කුටියන් ඇද්දිත් බැනු ඔය ඔක්කොම බැනුම් මැද්දේ මේ කු්ඩදාාන ස්වාමීන් වහන්සේ ධර්මහිමසිහි කළ. බුදනන්සගේ වදා අනුසාසනාව තුළම ජීවිතය ගත කළ තමගේ සීලය හානි කරගත්ත නෑ. භාගදුනාහන්සේවෙලාවේ කුන්ඩදාාන වාමිනාාසර හරි ලස්සනආවාදයක්ත් දුන්න මේ අපි හැමෝටම හරි වැදගත්ත කොන්ඩදාාන ස්වාමිාන්සිකිගේ ජීවිතය දමනය කරගත්තේ සංවර කරගත්තේ ත ෝදනා ඉදිරයේ හිත ශක්තිමත් කරගෙන ඒ අබූත චෝධනනාඉදිරී නොසැලී හිටි අනිත්තයට චෝදනා කරන්නඩිගල්ලා කර්මරස් කරගන්න නැතුව හිටියේ මෙන්නම අවවාදය පිහිටලා. භෞතන සෙ වදාලා මාාවෝච පරුසංකංචි උත්තා පටි වදයයුත්තන්. කාටවත් නපුරුවජන කියන්ට ඇන්ඩපාකිව එහෙමුණුත් මොකද වෙන්නේ ඒ නපුරුවචන අහනාය ඔබට අහපව චෝදනා කරන. දුක්කායි සාරම්භ කතා පටිද්ඩා පුුසේයන්. ඔය කලකෝලාහාල කියනෙ එක මහත් දුකක් ඒකෙන් දුකට පත්වෙන්ට වෙන් ඔබටමයි ඔන්න ඔයවවාද කළ ඉලඩහරි ලසන උක්ම අාවවක් වදාළ භාගතන් වහන්සේ සචේ නේරේසි අත්තානං කල්ස උපහත්තෝ යතා ඒස පත්වෝ සිනිබ්බානං සාරම්භූතයන විද්ජති භාවිතුනස වදාළ හරියට යකඩ භාජනයක කටකැඩන වගේ තමන්ගේ වචනය සංවර කරගණඩ වචනය දමනය කරගන්ඩ ඒ වචනය මූල් කරගන නපුර වජන කීමනම් ක්සල කර ගණඩපා පරුවාචන කීමනම් ඔක්සල කරගන්ටපා ඒ විදියට අනිත්්‍ය ඇතේ කාආරවුල කර්බුදයක් ඇතින් වචන කතා කරන්න නැතුව තමන්ම සංසින්දිල වාසේ කරන්ඩ මේ සංසාරතියන ස්භාව තේරුම් ගණ්ඩ කියළ භාගතුන් වහන්සේ කුන්ඩධාන වාමවිනාසේ අනුශසනා කළ පින්වත් නි හරි පුදුමයි ඒ අනුසාසනාවෙන් අච්චර සංසාරය බලවත් කර්මයකයේ විපාක විඳවිදෙහිටපුූ විඳවිඳ ඉන්න කුොන්ඩධාන ස්වාමිහන්සේ සංවර වුණ සංසිින්දුනා. ප්‍රශ්නසි දුන්නෑ ඒ ආන්තාව ලොපිණීති බුන්න. සේක භික්ෂුවක් විදිහට මාර්ගය වන්න භික්ෂුවක් විදිහට තමඟ වචනය සංවර කරගින් අකුසා ලායාය රැස්කරගන්න නැතුව. මේ කුණ්ඩදාාන ස්වාමීන් වහන්සේ මාර්ගයේ වැඩුව. සේල සමාධි ප්‍රඥ වැඩුව. සල සමාධි ප්‍රඥාව වඩලා ඒ කුඩදාන ස්වාවිිනාසේ උුතු මරහත්තයට පත්තිෝදාලා. උතු මරහත්තවයට යම් මොහොතකද පත්වනේ ආංෙහි වෙලාවෙ තමයි අර කාන්තා රූපය නොපිණීකි. එතකං ඒ කාන්තා රූපය මුල්කරගෙන අනන්ත අප්‍රමාණ නින්දාවන්ද. අනන්ත අප්‍රමාණ ගැරහුම් ලැබු දානයක්මානයක් හරියට ලැබුන්නේ ඊළඟට තමනෙ එකටන සබ්‍රක්ම චාරින් වවාන්සේලාලගින් ප්‍රියමමානා පිහිනාවක්ව ලැබුණන් කට සාමාන්‍යය පින්වත්නේ අදකාලෙන මේ වගේ දරුණු ප්‍රශ්නයකට වරදක් නැති නිර්දෝශී කෙනෙක්ට මූුණ දෙන සිද්ධුවනුත් ඒ කෙනාට ධර්මයක් නැත්තං ඒ ආන්තේ මේකෙන මානසික රෝගීක්ව වන පිස්සෙක් වේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අනුසාසනාව නිසා තමගේ හිත රැක් ගණඩ පුඩුවන්ගුණා සත්‍යය ස්වවාවිේ තේරුම් ගඩ පුළුවන්ට. ප්‍රශ්නය ඉදිරයේ තම ප්‍රශ්නයක් කරග නැතු වීර්හෙෙන්යුක්තව ර්ම තුළ ජීත්තන්නන පුොළුවගුණ පිංවත්න මේ කාරණය රාථනසල ජීවිතවල අපිට ගොඩාකිගෙන ගණඩලබෙන එකක් ගොඩා රහතන් වහන්සල හැම රාතනන්සටමක්ම සුවසේ කිසි කරදරයක් බාතාව නැතුවූ මාර්ගගේ වැඩ පිරි සක්නෙවෙේ නොයික් මේ සංසාර්ගත දෝසවලින් සංසාර්ගත අර්බුදවල් දුප්පීඩා විනිවිල්තම මේ කර ගත්තේ. හැබැයි ඒ රාහානසල ජීවිතය ගණඩතිී ආදර්ශිමොකක්ද. ඒ ප්‍රශ්න ඉදිරියේ රහතන් වහසේ ප්‍රශ්මයටට හොදන විදිී. එය රහතන් වහන්සේලා තමංකාරාව ප්‍රශ්න ප්‍රශ්නයක් නොකරගණ වාසය කරපු විදිිය. භාග්ධනාන්සේගේ අනුශාසනාව තුළින් තමයි ඒ විදියට හිත ශක්තිමත් කරගණ්ඩ උන්වහන්සේරට හැකියාව ලැබුණි. එතකොට පින්වත්න දැක් ගොඩ රහතන් වහන්සේගේ ජීවිතය අපි දැන් කතා කළ කොණඩදාන මහරතන් වහන්සිේ විවරණ ලැබු ආකාරය ඒ පදමුත්‍රර බුදුරජාණ වහන්සේකින් ඒ වගේ අපි කතා කළා උන්වහන්සේ සංසාරයේ අග්‍ර තනතුරු ලබන්්ඩ කෙරුම් පුරාගණන සංසාහරය වැරදුුණු වැරදිල්ල ඒක විපාක වන්ධාකාරය එතකොට බලන්ව සංසාහිර තියන ස්වභාවය කාලෙකට සක්විති රජික් කාලෙකට සක් දෙව් රජෙක් කාලෙකට නිකම් ස්සාමාන්‍ය දෙවිකෙනෙ තවත් කාලෙක සාමාන්‍ය පවුලක තරුණේ ජීවි ඒ ජීවිතේ අවසානයේ කරගත්ත කර්මයක් නිසා බුද්ධාන්තර කල්පයක් නිරේ නිරේත් විපාක විඳලා මනුස්සලෝක ඇවිල්ල අච්චර විපාක විඳල අරහත්තයටත් පත්තවා. අපි දැන් මේ කතාකන්න කුණඩදාන මහරතන්හන්සේ සංහාහ ටයිතික නෙක් නෙවෙේ. උන්වහන්සේ මේ දුක්ඛති සංසාර නිදහසුන. භාෞධනන්සේ වදාළ ධර්මයටනු ගත්තහම උන්වහන්සේ විින්ද දු දැන් අවසනච් දුකක්. ාතුනස වදාලම මේ විදිහයට භාගතනන්සේ වදාළ පින්වත්න ඔබට යම් කෙනෙක් දුකට පත් වනා යම් කෙනෙක් දුකින් වාසය කරනවා බවබෝග සම්පත් නැතිව කීර්ති ප්‍රශංසා නැතිව දුකින් වාසයරනවාඇ ඔබට දකිින්ට ලැබෙනවන ඔබට අහන්ඩ ලැබෙනවනක් පින්වත් මහණෙන ඔබ නිෂ්ටාවට පත්වවෙෙන්න්නේ ස්ති අදහසකට එට මොකදදේ මමත් සංසාරය ඔය විද්‍යහයට හින්තරතයෙනු හොන්න පින්ංවත්ති සංසාරය. අපි මේ වෙලා වෙක් මොන විදිහයට ජීවත් වුනත් අපි මේවෙලා මොන තත්ත්වක ජීවත් වනත්. අපි අම් කෙනෙගේ දුකගෙන හදදි දුකගෙන දකිද අපිට පහු ගෙලහිතෙන්නේ හැබයි එවැනි සසර අපට තිබුණා. මේ සසරින් නිදහස් නෝනතාක් එවැනි මූ සංසාරය අපිට අනාගත ඉස්සර අරටතියෙනවා. ඒ වගේමයි පිංවත් භාගතනස්සේ වදාලා පින්වත් මහනිෙන්නේ ඔබට දකින්ට ලැබුණනොත් ගොඩාක් බවබෝග සම්පතැතු ගොඩාක් දනධානියතු ොඩක් සාතටිින්ක් ඉසරු මත්ව ජීවත්වන පිරිස් ඔබ ස්තර අදහසකටෙන්න්ඩ ඔබ නිිෂ්ටාවකටෙන්න්ඩ මේ විදයටට මාන් සසර හින්ද ලතියෙන දැම් මේ සාක්කවිති රජවරුගෙන් සක්දයව් රජවරගෙන් අපි කතා කළ අපේ සංසාරය අපිත් මේ විදිරන්දල තියෙන හැබැ ඒ මුකු තකිර දැන්නෑ ඒවිදයට ඉඳලා තවතා කකාරම සිද්ධ ලි ැම මේ ඉන තත්වය ඉන්නවා මේතියන සවභාවයඇත් අපි දන්න අපි මේ රැස්කර ගණ කර්මත් එක්ක සංසාර නිදස් නොනතක් කොයි කොයි තැන්වලට ප ගෙන ද කළ. සමහරට නිරෙන්නවති සමාර්ගෙනගජීවිත සමාර්ගෙනෙ ජීවිත පෙරේතු ලකෙන් කෙලවරවේ. සමාර්ගෙනෙක ජීවිතයේ තිරසල් ලෝකින් කෙලවරවේ තවත් සමාර්ගෙන ිජීවිතය අසරු ලෝකින් කලවරවේ. කලාතුරකින් කෙනෙක් පිනක් කරගෙන සුගත උපති තව කෙනෙක් බටම ලෝක උපද. ගොඩා කලාතුරකින් කෙනෙක් තමයි බදුරජණ වහන්සේ වදාන ධර්මය ප්‍රගුණ කරලා ය ධර්මය අවබෝධ කරලා මේ සංසායකෙන් නිදහශසන මාවතර පිසෙන්නේ ඉතින් පෙන්වත්න දැම් අපි කතා කරපු කොන්ඩ දාන මහරහතන් වහන්සේගේ විශේෂ තනතුරක්ගෙන අපි කතා කළ එතමයි මේ භික්‍ෂුසන්ගේ අතර පළමුුවෙන්ම සලාක පිළිගන්න භික්ෂුන්තර නගරයි ඒසි දුවීම ගැනත් හරි ලස්සන කතාවක්තිය නොබට කියට තම පින්වත්න සිදීම ුණේ මෙහෙම දැන් කු්ඩධාන මරහතන්හන්සේ අරහත්තර පත්තෙන කලින් සංඝයා අතර කිසි පිළිගැනීමක් නැති. කිසිම ගඩු සත්කාරයක් නොලබපුු නින්දා ලබ් භික්ෂුවක්. ඉතිං ඒගුඩධාන රහතන් වහන්සේ අරහත්තයට පත්වෙලා කවුරුද දන්න. අර්දැර් කාන්තාව පේෙන් නැහැ හැබැයිර් පරණ මතකය නවසවස්ස භික්ෂුුණසල ගරහන්. ඉතින් ඔය අතරේ ඔබ හල ඇති අනේ පිටි සිුරතුමාට හිටියා දුවක් සුබද්‍රා කියලා ඉතින් ඒ චූල සුබද්‍ර දුර ප්‍රදේශයක තමයි වාසයකරේ සාකහිතේ සාගේතයේ මිත්‍ය අදෂ්ටික පවුලක විවාහ වෙලා හිටි ඉතින් මේ චෝල සුබද්‍රරට උමනාවක් ඇතිවුණ භාගච වහන්සේට සංගයාර් ධදාන පපුජාකරට ගොඩා දුර සැවැත්නුවරින්දක් ඉති මේ චෝල සුබද්‍ර පිච්චමල් අට මිටක් අහසට විසි කරලා අ ආරාධනා කලා බුදුරජණ වහන්සේට සංගයට දායන්ට වඩින්ඩ. ඉතින් ඒ ආරාධනාව භාරගත්ත භාගත වහන්සේ ආනන් සාමිහන්සේට වදාලා පින්වත් ආනන්ද සාකේතයට වඩිින්න්නඕන අපි හෙට දවල් දානයට ඒනිසා ඉර්දිමත් අහසින් ගමනයන්ට පුළුවන් ප්‍රහතන් වහස්සේලාට සලාක දෙන්ට කියලා සලාක දෙට කියල දානයට ආාධනා කරන්න කෙල. ඉතිං ඒ වෙලාවෙ ැ ඇත්වර ජේත රාමේ ික්ෂු හසෙල වැඩීම රහතන්හන්සේලා ඉතින් ආනන්සාමවින්හන්සේටත් මේ ගමට සහභාගන්න විදියක්නෑ. ඉතින් ආනසාමිනහ සලාක දෙන්ටගිය එකැන ආරාධන බාර දෙෙන්ටගියා යනකොට ඒද ඉස්සරහිම හිටිය කු්ඩදාන මහරාතහන්සේ. දැන් දන්න ආනන්සාමවින් වහන්සේ යිනේ රහතන් වහසන මක්කිලා. ඔය අතර සාරිපපුත්තු මහරාතනාන්සේල්ලො මුගලන් මරාතහන්සේල්ලො මහා කස්ප ආද උතු රහා හසල වැඩින්න්න. ඒය අතරින් ඉදිරියම මෙහිටි කොන්ඩධානස්වාවිනාහස කොඩදාන මහරතන් වන්සේ. ඉතින් කෝඩ දාාන මහරතනන්සේ අතදික් කලාා ආවශ්ම තානන්ද මටත් සලාකයක් දෙට මටත් තාරාධනාව දෙෙන්ඩ මමත්ත ඔය දානට වඩිනෝ කියලා. එතුට ස්සල්ලාම කොඩ දානරහතනන් එහෙම කිව්වට ආනන්ස්වාමිනන්සේ දන්නන්නේනෙ රහත් වෙලා කියලා අහපෝ හැරගගේ දු බුදුරජන් වන්සේකට ගිහිංව ස්වානමී රහතන් වහන්සේරට වඩින්ට තිය දානේ කුන්ඩදාාන මේ ස්වාමි වහන්සේ සලාකයක් කිල්ලනවාන එතකට ාෞගත්‍රස් යොදාල පින්වත් ආනන්ද කුන්්ඩදාන භික්ෂුවටත් සලාකයක් දෙෙන්ට එතකොට ඔන්න නන් ස මිනසය හපෝ හෙල්ල අර ස්වාමිනස වැඩින්න තැට අධ්‍යිපිවත් හර ආස්්චරය කුන්්ඩදාන මහරහතන් වහන්සේ හතරවනි ධ්‍යානයට සම්වදිලා ඒවෙලා වැඩහිටිය පොළවෙෙනීමේ අහසේ පළඟක් බැඳගන්න අහසේ පළගක් බැඳගන වැඩයිඳමින් වශ්මත ආනන්ද මටත් සලාකඇදෙන්න්නක අත දෙක් කළ ඒ වෙලාවේ ආනන් ස්වාමින්හන්සේ ආරාධන කල ස්වාමින උ වහන්සේ දානයට වඩින්ද ශාතෘුණහන්සත් එක් කියලා ඒ දානේවිනේ පළම සලාකයේ ගත්තේ අපගේ කොණ්ඩදාන මහරාත වහසේ ඉතින් කොණඩදාන මහරාතන්හන්සේ මේ විදියට සාරිපපුත්තු මුොගල්ලා නදී උතුම් රහත වහන්සේලා වැඩසිටිද්දී සාාස්ෘ වහන්සේගේ වචනය පළමු සලාකය ගත්තා ඒ වෙලාවේ වික්ෂූන් වහන්සේලා අතර යම් කිසි සිතක් උපන්නා කවදධ වනාහන්සේ රහත් වනේ කියලා කුුණඩධානයන් වහන්සේ රහතාන් වහස නොමද කියලා ආ ඒවෙලා වි පිංවත්ව අපගේ කුණඩදාාන වහරාදාන් වහන්සේ අහසට පැන නැගලා අසරිමත් එරුදි ප්‍රාතිහාරයන් දක්වාවදාලා නොේ කිරිදිි ප්‍රාතිහාරයෙන් දක්වාවදාලා ඒ විදින් නොඒ කිර්දි ප්‍රාතිහාරයන් දක්වලා ඒ සඟපිරිස ඉදිරියේ උන්වහන්සේ හරි ලස්සන සුන්දර ගාථාවක් වදාලා ඒ ගාථාව ඇතුළත්වෙනව පින්වත්නි තේර ගාථපාලිය ප්‍රාතන් වහන්සේ වදාලා සත්වයන් පහලට ඇද දමන සංගෝජන පහක්තියනවා. දැන් හැමෝම මේ දොස් දැකපු ගරහපු භික්ෂුව දැන් ධර්මය අවබෝධ කළ ධර්මය කියන. ප්‍රආශ්මතුනි සංයෝජන පහක්තියනවා සත්වයෙන් පහලට ඇදළදාන සාක්කායදිීට්ටි විචිකිච්චා සීලබ්බද පරාමාස ඊට පස්සේ කාමරාග පටික ඒ පහම නැති කරන්නෝටකිවා. ඊළඟට වන සෙවදාලා සංයෝජන පහක් තියෙනවා උඩු ඇතර ැද්දමන රූපරාග, අරූපරාග, මාන උද්ධ චවිච්චා ඔය ඔක්කොමත් බැහැර කරන්නුවුන්. ඊළඟට තියෙනවා පුරුදු කරණඩුවුනු දෙවල්ටිකක් ශ්‍රද්ධහා විරිය සති සමාධි ප්‍රඥ ඒවදියුණු කරග්ඩුව. ළඟට තියෙනවා සංග පහක් කෙලෙස් බන්ධන පහක් තියෙනවා ඒ තමයි රාග දවේශබෝහ මාන දිට්ටි ඒ සංග කෙලෙස් සංයෝජන ඒ පහත් ඉක්මෝල අන්න්නවුන ආ නේවිදියට ඉක්මවාගේපු කෙනාට තමයි භික්ෂුව කියලා කියන්නේ කියලා උහන්සේ වදාලා. ඒක තමයි කොන්ඩදාන මහරහතන් වහන්සේගේ තේරගාතාවේ තේරගාතාව සඳහන්නනවපාලී චචිින්දේ පංච ජහ, පංච චුත්තරි භාවයේ පංච සංගාතිගේ බික්කු ඕගතින් නොති පුච්චති. ඉතිං ඒ විදිහට ආසේඳෙමින් ධර්මයේ දේශනා කරල උන්හන්සේ සංගපිරිසට තහවුරු කළ තමනහසිගතු මරාත්වය. ඉතින් භාගතු වහාස සංඟපිරිස අමතල වදාල පින්ංවත් මහණනි මේ බුද්ධ ශාසනය පළෙන් සලාක පිළිගඳු භික්ෂ නතර න අග්‍රවෙන්නේ මාගේ පුත්‍ර වූ ගුණඩ ාණයන් වහන්සේ කියලා ඉතින් පින්මතී බලන්ඩ එතරම් ගුණ සම්පත්තියක් ඉතරම් පුර්ණ සම්පත්තියක් එතරම් ආනුභාවයකින් යුක්ත වෙච්ච ඒතුම් රහතන් වහන්සේගේ ජීවිත කතාව උහන්සේගේ ජීවිත කතාව අපි කාටත් හරි වැදගත් මොකද මේ අපි ගත කන ජීත අපිට නිරන්තරය ලැබෙන දෙයක් මේ සමාජයෙන් අභූත චෝදනා අභූත චෝදනා ඉදිරියේ අපිත් ලිම කොඩදන්න රහතන් ස්වාමිහසේ මුහුණදනකග අපිත් කරන්නමකද අපිත් ඒවට ප්‍රතිකුත්තරද දෙන්නඩ යන. අපි චෝධනා කර් යනු ැබේ ප්‍රශ්න කවදවාතිසන් දෙන්න නිහඩ බවිං ඉවසීමෙන් ඒ ප්‍රශ්නවලින් ජය ගඩතයෙන් ඒ උත්තර අපි දෙන්න යනවත්ක ප්‍රශ්න තම ඇවිස්සෙන හැබැයි හැබෑවටම තම නිර්දෝශීනක් තමන්ගළඟ වැෑරදක් නැත්තං තමන්ගේ නිහඩ බවි තමන්ගේ ඉවසීමෙන් මන්ගේම ධර්මයේ හැසිරීමෙන් ඒ අභූත චෝදනා අසත්‍යයක් බව යම්දවසක ලෝකයට ඔප් වෙන. ඒ නිසා අහකය නාකුසල් රැස් නොකරගෙනන්ඩ. අභූත චෝදනා ඉදිරයේ ලොවට කෑගහන් නැතුූයින්ද. අපිට මඟපෙන්න්නන උතුම් චර්තයක් තමයි කොඩ ධන මහරතන සිකි ජීවිතේ. ඒ නිසා අපි සිියරු දෙනාටම මේ උතුම් රහන්සි ජීවිතය ආදර්ශයක් අපේ ජීවිතය සාර්ථකොම් මුහුණ දෙන්ට අපේ ජීවිතයන අර්බුද වවෙලදි ඔසැලන්ට ධර්මයම පිහිට කරගන්නට ඉතින් ඒනිසා අදදවස මේ රැස්කරගත්තු උදාාරෝූ ධර්මදානමේ පින ඒවගේ මේ උතුම් රහතන් වහන්සේගේ ආනුභාවෙන් අප සිර නාට මේ උත්ම රහතන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණු ඒතුම් ගුණ සම්පත්තියාදී ඒ ගුණ ධර්මයන ආදර්ශයට අරගෙන ඒතුම් ගුණ සම්පත් අපේ ජීවිතය තුරත්තුපදවාගෙන. යම්මුතුම් ධර්මය අවබෝධ කරගන මේ දුක්ඛිත සංසාර ගමනින් එතුම් කු්ඩදාන මහරතන් වහන්සේ නිදහස් වී වදාල සේක්ද. තුම් ධර්මය අපටත් අවබෝධ කරගන්ට වාසනාාව උදාවේවා සාදු සාදුසා පුුණයානුමෝදනාව අදදින මහා තේරාභිවන්දනා ධර්ම දේශනා මාලාව සඳහා දායකත්වය දරන්නේ ස්විඩනය පදිංචි පින්වත් පඒ ගාත්පියානන් සිල්ලියාගාත් මෑනියන්ට සහ ඩොමිනික් පපුදවන් විසින් රැස්කර සියලුම් පුණිධර්මයන් පළුවෙන් සිරු දෙවියන්ට අනුමෝදන් කරමු ක්දනි දුන් සතරවරම් දෙවම හාරජ දරුවන්නඇතුළු සදවලුවාසී සීරද දෙ වියෝම මේ පි නමෝදන් ත්වා ඒ වගේම දායකත්වේ දන පින්න්නතුන්ගේ හපත දියුණු කැමති ෂ්ටකාමී දෙවරුම පි නමෝදන් වෙත්වා පි නුමෝදන් වන සියරු දෙවරු දෙවියූ සැප සම්පතින් වඩ වඩාත් සැප එලපත්වෙෙත්වා දෙවියන්ගේ ධාරමි කාරක්ෂාව රැකවරණේ දායකත්්‍යය දරන්න පින් අත්සිේරුද නාඩ සල්සාා වෙත්වා දෙවියෝධ ධර්මාවබෝධයෙන් සැන සීම ලබත්වා සාතු සාදුසාදු ක්‍රැස් කළ සියලුම් පුනිධර්මයන් අපගේ ගුරුදේවෝත්තම කල්්‍යයාන මිත්‍ර පින්වත් ලොකුසාමන් වහන්සිරන ෝදන් වෙත්වා පින්වත් ලොක්ෂසාමීන් වහන්සේ නිෙදක්වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ගාය සම්පත් සැල්සේවා උතුම් චතුරාර් සත්‍ය අවබෝධය පිණිසමේ සියල් පින් උපකාර වෙත්වා. සාදු සාදු සාතු. පැස් කල සියලුම් පුුණණනිිධර්මයන් දායකත්ය දරන පින්න්න තුන්නමින් මේි ජීවිතය තැත් සංසාරය පුරාවටත්මිය පරලෝ ගොස්සිරන සියලුම ඥාතයීන්ට හිතවොතුන්ට මේ පි අනුමෝදන් වෙත්වා ඒ සිරු දෙනාම පරලෝ වශයෙන් සැප අත්වෙත්වා සූපත්වෙත්වා දු්පියදාදුරුවෙෙත්වා සංසාර්දුකින් ආත්මිදීම් පිණිසම මේ සියලු පෙන් උපකාර වෙත්වා සාධසාතු සාතු ක්‍රැස් කළ සියලූම් පුුණ නිධර්රමයන් ප්‍රධාන වශයෙන් අනුමෝදන් කරට බලාපොරොත් වෙනවා ඩොමිනිික් පොදැන්වන්ට ඒවගේමටීඒ ගාත්ප්‍යානන්ට සිිල්වියගාත් මෑණියන්ට ඉතින් ඒ සිරු දෙනාට මේ පින් අනමෝදන් වෙලා ඒ සිරදනාම නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුව පත්වෙත්වා දීර්ගාය සම්පත්සල්සෙත්වා සත්පුරර්ස් කලයන් මිත්‍රරන්ගේ ආශ්‍රන් නිරතරය ජීවිතවල්ට සල්සෙත්ව සූසේ මේ ජී පින් හම් ුසල් හම් ෙස්කර ගంటට න දා ත්్වා ෞතු බද සාසන සූසේීම ධර්මය හැසසිල තුම් චර්ස ධර්මයන වබෝධ කරන්නට මේ සියල්ු පින් ුප කාර විත්වා සාතුසාතුසාතු රැස්කල් සියලුම් බන්න ධර්මයන් දාය කත්්‍ය දන්න පින්න්නතුන්ගේ සහෝදයන් දෙදිනාටන ෝද ත්වා उनන්ගේ පවල සිරධනාට ප ෝද ත්్ ර ම ඳ න්න රු යකත්වේ දැක්ව සිරද නාටත් ෝප කාර කක සිද නටත් මේ පින ෝදන් සිරධ නාම නිදුක්විත්වා නීරෝ ගීවෙත්වා සුව පත්වෙවා දීර්ගාය සම්පත් සල්සෙත්වා සේලු ආරක්ෂාව රැක රණ ල්සිෙත්වා ගෞත බද සාාසනනි සුවසේෙන් පින්ඳහම් කුසල්දහම් රැස්කර ගනිමින් උතුම් චතුරාර් සදධර්මය අවබෝධ කරන්නට ිස්සලු පින් උපකාරයක්ම වෙත්වා සාදු සා. තු කැස් කළ සියලූම්පුුණ නිධර්මයන් මහමියනාවාසී ලංකාවාසි ලෝකවාසි ගෞතුන් බුදුසාාසනය පිළිත්වරුණ මහා සංගලත්නයටත් අනගාරිකකාමේණයන්හන්සේලාටත් ඇැවිදිපේක්ික දපුතුන් තත්තන මෝදධර්න්නමත්වා ඒ වගේම ශ්‍රද්ධා කාර්මණලේ සියරූම දෙනාටත් ශ්‍රද් මාසික ධර්මදාන සාමාජක සාමාජිකාවන් සිර දෙනාටත් මේ පින ෝදධන්මත්වා බ සිරදනාටත් මේ පින් අනුමෝදන් ත්වා සිදධ නාම නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සූ පත්වෙවා දීර්ගාය සම්පත්සල් සෙත්වා සිර ආරක්ෂාව ඇැකවරණ සැල්සෙත්වා සිර්ධනාටම ගෞතුම්බද ශසනින් සුසේෙන් පින්දහම් කුසල්දදාම් රැස්කර ගනිමින් උතුම් චතුරාල්ර් සත්‍යති ධර්මයන් අබෝධ කරනට මිශියල් පින් උපකාරයක්ම වෙත්වා සාධ 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 සිරධනාටම තෙරුවන් සරණයි. මද්ධාය මෙවැනි වටිනා ධර්මතිෙශ නශ්‍රවනය කිරීමට ශ්‍රත්තා Dailyේලි චැනලේ සබස්කරයිब කරන්න.